कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो සරණයි හොදයි දැන් අපි පොඩ්ඩැක්නිිකං කට්ටක නිදිමත යන්ඩ අත්තෙක් අපි කාට හැරි දෙම්බන්න ප්‍රශ්නයක් අහන් අවස්ථාවක් දැන් මෙතක් මේ දේශ ච්ේෙන් ැම්මං විස්තර කරන ගැඹරු ධර්ම තැන් පටන් එන්ඩෙන්ඩ ගැඹුරුයි හඳයි කාතාහරි ප්‍රශ්නයක් අහන්න පුොළුවන් මෙතක් විස්තර වෙච්ච කාරණ ඇසුරි මොහරි අප හැදිලි තැනත් තිය නම් එකතු කළ යුතු තැනත් තියනම් මග හැරිචි තැනත් තියෙනම් දැන් අවස්ථථාවඔන්න එතන මෙතන කොතන උුණා ඔන්න අවස්ථාව මෙතන ඉන්න අයටත් අවස්ථාව තියෙන මයික්‍රහෝණයක් විවෘතයි ඔතන ඉන්න අයට දිල්ලහන් මහතා රුද්ධමහතා ජන්ත මහතාහර වසන්ත මහතාහර වවස්ථාව ලැබින් ඔොදයි මේ අමර සිහ මහත්තා ප්‍රශ්ක න්ද අප ම්ඥුව පජා මනවි්‍යාන්ග ට මසගේ හැට ගැියන ර අි සංකාර ස සම්බන්ධන්නේ පාර අභි සංකාර කියන එක ස්කන්ද පංචකයම සම්බන්ධයෙන් සිද්ධ රූපේදන සංඥා සංකාර විඤ්ඥාන සේරම අභි සංකතායි එන් සාතමයි නැවත නවත පහක් වසය සමුඳරණ නේද එතකොට මෙන්න මේ තජ්්‍යා මාන විංඥාන ධාතු ඇතුළිතම කර්ම භවය ිහිටලතින් එනම්කාර්මයේ රැසෙන්ඩෝ නැ අජජා මනු ඉන් අධාතු ඇතිළු තමයි මෙන්න මේ චක්‍රය ක්‍රියාත්මක වෙනි පටිසවපාදය නැවත 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 මේ අත්්භවය නිර්මාණය කරන කර්ම පටිසවපාදය ඉදාත් පච්චදා පරිි සමපාදය මෙනවේ තජ්ජා මනුන් යනදධාතු තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ මනු ඉන්යනධාතුව ඇසුරිය තමයි අභි සංකාර රැස්වෙන් එනිස්සා යම් දවසක මෙනි හිකිීම පාර්ෂ ුද වෙච් දසටයි අභි සංකාරණ අතරවෙන්. එතකං එතකන් සසරි දුක්ක දිින්ඩ වෙනවා හිතන විදිිය වරදක් නිසා අත්තිසය සාධාරණයි මොකද හිතන විදි නිවැර්දි නොවෙන දාකල් දුක්ක්‍ය දින්න්න ඕන සසරින් හිතන විදි නිවදි වනහම හිතන විදි පරමුොත්කෘෂ්ට ඕනොහම අන්න පරමුත්කෘෂ්ට සැපේ ලැබෙනවා ජීවිතයට. එතකොට සම්මා සම්බුදු ප්‍යාන් හසි නමට බවට පත්වයෙන. හිතන විද උත්කෘෂ්ටවන හමුත් කෘෂ් ප්‍රපඵල්ල බෙන අරහත් පලය පර්මණිෂ්ටාවට ලංඟාවෙන්. එහෙනම් සියල්ල පවතින්නේ හිතන විදිහ ඇතුළේ. හිතන විද බුද්ධිමත් වඋනහම බුද්ධාතයට පත්වයයනවා.මනිසා බුද්ධිය ආපතයවන්නන්නේ පා මනුස්සයෝ. බුද්ධිය ලැබිල තිය වකිනට විනාසයත් කල දෙන නෙවෙේ හොර මැරවංචා කරන්න නෙවෙේ බුද්ධිය ලැබුණ බුද්ධත්වය ලබන්. අරහන්ත බුද්ධ ගෙන තත්වයට පත්වයන පුොලා මිලොවදීම. අවබෝධයෙන් පූර්ණ මිනිසෙක් වෙන්න පුුව. අන්නේකටයි බුද්ධිය ලැබුණ හෙනම් මෙන්න මේ තජ්‍යා මනුවවින් යනදාතු ඇතුළි තියෙන්වන කුමක්ද බුද්ධිය ප්‍රඥාව මෙිනිහ කිරීම නිවැරදිවෙන්නවන යෝනිසෝ මනසිකාරය. හෙනම් නිර්වාන මාර්ගය සසර මාර්ගයක් දෙකම් පවතින්නේ මේ මෙනිහි කිරීම ඇතුළි අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරේ. තජ්‍යා මනුවයින් යනදාතය තමයි සියල්ල පවතින්නේ. හැදලිද තා ප්‍රශ්නහන්න පුළුවන් නල්ම්මහත්ම අවථාව නල්ම්මහත් ස්වාමින් වහන්ස මේ ඉතාම විශිෂට විග්‍රහයක් අපයාමුදුට පේරනනාද නැද දන්නේව ඒවටග වහන්සේට මාගේ කවරවනය ස්වාබට අමස්කාරය ප්‍රජාකර ේවා ස්වාමී වහන්ස දැ බුදුපියාණන් වහන්සේ නමක් වැඩ හිටියා හු නැත්තුවා මේ ක්‍රියාවලිය සිද්ධ වේවා ස්වාම ැ හේතුන්ටානුව මේ රාග දේශවලින් මේ ක්‍රියාවලිය වෙනක තමයි මේ සසර ගමන් කරන්න අරිහතුන් වහන්සේට මේ ක්‍රියාවලිය සිද් මාන ධාතුව රහන්හස ට නත්තන හොම උුණනා සිදත නම ය ආරම්මණයක් පසුපස්ස මෙහි කිරීමට තියෙනවා එම කිරීමට තමයි ත්‍යා මනු වින්නනදා තජ්ජාක වේ ඒ නිසාහට කන්නා මෙහි කිරීම කියනස්වාතකට මානසං හදයක් දැ මනෝකීන තැන මම අරු වහන්සේ පෙන්න්නකු මන මාට පවතින්නේ එත්ත මනෝමානසා හදයම් පන්්ඩර එෙමයන් මනෝ මනා එතන මනන්ද්‍රයන් ඥානකා මනෝමාන සංකයන තැනස්වාමන් වහස ැඟන රූපය දැක්කා ඒගැන හිනවා ්චරයි ඒ ඒගන හිටතු නහැමේ තාව රූපය අඳුනගෙන නෑතර නෑ අඳුන ගත්තා ඳන ගත්ත පමණින් ප්‍රතිචාර දක්වන්න යවත විින්යක්ත්ති රප සකස් වෙන පටන් ගන්න එකගනේ විතක්ක විචාරදැන් හටකගන තියන්නේ විතක්ක විචාර වචීවිී යක්ප්ති රූප බවට පත්තුවනොත් තමයි හිතපු දේ වචනවෙන් හිතපුදේ ක්‍රියාවවට පත්වනොතැ කායවිින් ජපති රූපාහට ගන්න එතකොට තමයි ඒ රූපය සම්බන්ධෙන්යා හිතපු කියපු කරපු ටික ද හම්බේන්නේ පිට තිඉන්න මනුසේට දැන් අපිහිතමකෝ ඒ මත්තමට ය නැතුව මනෝ මාන සංගීන මට්ටමෙන් අතර වුණා ඒ ගැන හිතුවා හිතුවුණ එචක්්චරයි එතනින් හපැතනක හිතිච්ක කතා කරන්න ගියත් නෑ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර් දක්කමින් ක්‍රියාමකවෙන්න ක්‍රියාවත් දක්වඩ ගීත් නෑ එහෙනම් එප මනකින් රැකින සීලයඇතියු අවිතික්කමශීල අක්ම සීල හෙමයි ස්වාමීන් වහස දැන්ම සිිතවවිදියක් එක ගලපන්න කල්පනාරේ සාවිනාාස සහට මටය අහ බැරිවෙ ඒ විදිහටම දැන්ස්වාමන් වහන්ස රූපයක් මමොත්කමු කව දැන්ස්වාවින් වහන්ස මේ අරමුණ පංචදවාර අවර්ජනය සිද්ධ වෙන අවස්ථාවේ මනිින්ම මනෝත්වාර පටිච සම්පාද චක්‍රයක් නිශවාමන්හන්සේ ඊට පස්සේ පංචත්වාර ඊට පස්සේ මනොත්වාර මනොත්වාර කියනෙහිෙමයනවා එතුට මේ පටිච්ච සමපාද චක්‍රවල මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිින්දය න්සා ඒකට මේ උත්තරදමන් නි ද අකට මේ හැමචක්‍රයක් ඇතුළම පත්තානයක් ක්‍රියාත්මක වන්න අහල නෑන කවදාවත් මොකදදේ කියලා අද දැනගන්න ඔබ පට්ටාන ධර්ම දේශන හද න දකොෙ රි නෑනි අදදහාගන්ඩේන මං අද විස්තර කරනවා සූවිසි පට්ටානං විශේෂ පට්ඨාන කීපේකින් මේ ඔබට පෙන්වාාදිනවා නේල්කා ගුණවදන මහත්මිහන ප්‍රසට් උත්තර දින්නවන පට්ඨාන ක්‍රමයටට ගැම්ඹුරු අ අපවිධර්මින් මදන් අද විස්තර කරඩින් ඒක තමයි අඇද විස්තර කරනවා භාන ප්‍රශ්මයට මොකක්ද මෙතන වෙන්නේ කියන්නේ ඒ මනෝමෝලික චිත්ත චක්‍ර හත මනෝමෝලි චක්‍ර තුනයි චිත්තමූලික චක්‍රය එකයි මේවා හැම තිස්සේම එක විදිරට ක්‍රාත්මකින් එක විදිහට ක්‍රියාත්මකුණු නිල්ක මත්විය සකය ලෝක සත්‍යයමය එකහා සමාන වෙන ෑ සවාන්සාවින්හන්ස එකමවිදි ටක් න එකතඒ වෙනස්සේන එක ඒවැතින ස්භාවවිස අවිජ්‍යාපච්චා සංකාර සංකාරපච්චා විංඥානං විඤ්‍යාන පච්චා නමං ගෙනන දවසින් ඒ ශ්‍රියය ඉදිරියට ක්‍රියාත්මක වෙනකොට ඒ සංකාරයන්ගේ සස්භා විඥායන්ගේ ස්භය නමුරපයන්ගේස්භාව සලාතනයන්ගේ ස්වභාවේ චට්ටායතනය ස්භාව ස්පර්සයන්ගේ ස්භාවේ මේ එකට වෙනස් වෙනවා. ඒ වෙනස්වෙන්නේ. ඒතුඋපච්චයා ආරම්මණ පච්චයා පුරේ ජාතපච්චයා, පච්චේ ජාත පච්චයා කමපච්චයා විර පාකපච්චයා අනන්තරපච්චයා සමනන්තරපච්චයා අහරපච්චය අත්තිපච්චයා නත්තිපච්චයා ගත පච්චයා විගත පච්චයා මෙන්න මෙම චක්‍ර යසත් ක්‍රියාත්මක වෙලා. දැන් අදමන්ඒ පත්්තාාන පෙන්වා දෙෙන ඔබට ඒ සුසි පට්ටානය ඇතුලෙක හොමද මේක චිත්තාක්ෂණයක් හැදන ක්‍රියාවලි ඔබ දකිනවාද මොනතරං මේ චිත්තක්ෂණයක් හැදන ක්‍රියාවලේ ඇතුළ තියෙන චක්‍ර ගොඩ කොච රද්ද කල බාති දකිනවා ඒවගේම මෙහි ක්‍රියාපදෙන පට්ා ගැන මොවාලකර දයනකරන පට්ටාන කියයන්න මොවාදගල ම පෙන්වාද. පට්ටා ගැන මොනවා ය පිහිටරතිනා ඕ සමාගෙන් ස්මන්හන්ස සමජ ම ප්‍රශ්නය හරියට වික්‍රහතරී නෑ පිහාමුතින්නේ දැන්නර මේ මනෝ ම මාන සංක්‍ය ති දැන්ටිපය අඳුරගන්නවා අරම අඳුර ගන්නවා ඇත් සමන් වහස එක පටම ගැලපන අර බුත්තපරන කියන අවස්ථාවට ඒකයි අර ඊට පස්සේ හ ොත්තපන කියන්නේ අඳරගන්න අවස්ථාවන ොත්පරන අදුරුග නිවරැයි ොත්තපන කිය නවස්ථාවට එයන කොට වොත්තපන කියන තීරණයේ දෙෙන අවස්ථාව ඒගයැනි මනෝමානසං කියීන මටමට ඇවිල්ල එතනින් නිහා පැත්තට තීරණයේ දෙෙන අවස්ථාව දැ ොත්තපන කිය යන එතකොට තමයි තවදුරටත් මේ ආරම්මණය උදෙසා ක්‍රියාත්මක වී යුතුද නැද්ද ගෙන තීරණේ ඒ අනුව තමයි ඒ සම්බන්ධ කෙබාදු ජවනත ක්‍රියාත්මක වේන කාමාවචර ජවනද රූපාවචර ජවනද අරූපාවචර ජවනද නැත්තන් හුදෙක්ම ක්‍රියයා ජවනද විතරයි ක්‍රියා ජවනද කියන කාරණාව තීරණෙවෙනි වොත්තපනය පස්සෙේ වොත්ත පල වෙනවා අර මනෝ මානසංකීන මත්තමට එනකොට එ ඒම එතිරිස්ස මානසං හදයන් කිව්වාහා මර ජවන අවස්ථාවකන අර වචී අ පස්ථාව ජවන වීගෙන් ජවන පහට ආරමවෙන්නේ හදයම් පන්්ඩඩං වුණට පස්සේ ඒගන්නේ ඒ ඒ මට්ටම ටෙනකොටත් සියුම් ජවන තිීන හොතර තේරුම් ගන්න මේක ඔන්න එක කැෙෙන එකැවිල්ලා අතක් රචරය ධර්මය තරකෙන් දකින්න වැැමකද කොතන්දී හාදයම් පන්් රගවෙන්න කියෙලා ඇගිල්ල ඒරගහල පේෙන්න්න පුළුවද බරු සේටඒල්ග ඇන්න බැනි ඒක කියන්න බැහහිෙනම් ඒ කැවිල්ල ඒ සුදුසු අවස්ථාවති සිද්ධුවන දෙයක්යක එඒේක පුද්ගලයකින් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන් ඒ පුද්ගලයාක ආරම්මනවල ස්වභාවයානූ දගැලැගේ විී ායේ පව්දින කෙස්වල ස්භාවයන්ු මේ ක්‍රියාවලිය එකනෙකාට වෙනස් වෙන අනමුත් මේ යන පියවර මේකම තමයි ඒක වෙනසක් වෙන්නේ නැහැ එතකොට හොඳ පස්සනික්ා නි්‍යහන්ට බල තව හම තව ගැම්රුටි පක් එ එතට ස්වාමි හස දැන්වර තව තැනකාව දැන් මන මන ඉන්ද්‍රියන් කිව්හාන එතන ප්‍රධානය වන ආවි ම පචත්වා ආජ ආයතන ද ඇහැන් අරමුණක් කාවත්ස්වාමිනා චතනත් මන ඉන්ද්‍රීිය ලමේ හරිහ මං එක මැක සම්පයොක්ත ද අන්න පට්තාානයක් එතන තියෙනවා. අන්න පට්ටානය ඇතිය ොකද ආරම්මණ පච්චයන පච්චෝ කියන පට්ටානය පිටල තියෙනවා චක්කු වේඥාන ධාතුයා පටිච්ච උපද්ජති. ත සම්පය ුත්ත කාරංච හම්මන් මනෝධාතුවයා කියලා මේ පිහිටලා තියෙනවා සදාාතනික වසීම මේ පීටීම විශ්වයි දැක්කත් නැතත්මිනිස්සු ගැන අනිවා ආරයෙන්ම ඒ සමග සම්ප්‍රයක්ත ධර්මයක් උපදිනවා මයි ඒ ගැන අවසාන ප්‍රධානය වන්න හැම තිස්සම මනස ඒකැන් ස්මින් වහන්සේ මාරයයා හැම පැත්තම ආක්‍රමණය කල ති මාරයා ඉස්සරහට ඇදගෙනයන්න්න අප අමාලි පිරිස් පහත් මේදා මෙහ අප වෙලා ප්‍රශ්ණයක් ඇහවා මනසින්ද ලෝක ඇදගෙන යන්නේ සිතින්ද. එකට බුදුපියන් වහස මුත්තර දෙනවා චිත්තන් නියති ලෝකෝ චිත්තං ිත්ස චිත්තම් පරිකස්වති කියන චිත්තයන නීති ලෝකෝ චිත්තම් පරිකස්වති සිතන්මයි මේ ලෝක ඉස්සහට ඇදගෙන යන්නේ සිතින්දා මේ ලෝකේ පත්තගෙන යන්න කියලා ඒකිවේ ඒ කියන්නන්නේ ඒ චිත්ත කියන අවස්ථා ඇහැක්කන නාසේ දිවසරිර කියෙන පහෙන් තමයි මේ ලෝක පවතින්ට හේතු හොයාගන්න. දැන් මනොවින්යන දහතුවට පැවැත්මක් නෑ ඇත්තටම ගත්ත හම ඇහැකන නාසේ දිවසරිරය මනසන නැත්තා. උ පැවැත්මන්න නෑ කියලකයන් ඇත්තට මරුපාජර ලෝකයේ එකයි අරුපාජර් ලෝකැ වල විපාක ලෝකේවා විපාක ලෝකවසෙන් පවතින සංකාර පවතිනකම් පැවතිලා සංකාරල වින් සංකාරල පපුනිිශක්තිය අවසංගනාට පස්සේ එතනින් පිරහිලා පහට වැටන අනාරියුණ ඒක යන්නේ එහැකන නාසේ දිවසරරය කියන පහ නැතුවර ලෝක ඇදගෙන අන්න බෑැක්ස්තරට ඇදගෙන යන්නන්නේ මේ පහයි එකයි චිත්තන් නියතිී ලෝකෝකිව්ේ. එතකොට මේ පහෙන් ඇදගෙන යනවා මනෝමෝලිකෝ ජීවතය නම්. එතරට මනෝමෝලික ජීවත්වෙන මාරයාට ඉස්සරට යන්න හේතු එපැ ඉස්සරටයන්න හේතුලික හොලදන්නේ හකන නාසේ දිවසරය කියෙන පහයි. එනිසාස අමෙක් මෙන්න මේ පංචර්ධාර සංවර වෙච්ච දවසට මාරයා අසරන වෙනවා එදාට ඒ මනස සංවර කරගන මනසිෙන් ධර්මය මෙ නිහිරමින් ඉන්නකොට ඇහක අන නාසේ දවසරිදි මනසකින් හම සංවරයි දට මාර්රයාට ආහර නැතු මාරයයායටට පනු වෙලා නිරුද්දලයන් එක වේ මේ විඤ්ඥාණ සහිත මේ ජරාව මරණි සහිත ලෝකයේ කොට නගරන මේ විඤ්ඥාන බලිය දුරුවෙලායන් එත මාර බලය ප රජයට පත්වීම කියල කිය ස්වාමන්හසට මේ තජ්ජා මනුව විඤ්ඥාන ධාතුව කියර සැකසිට මේ සංකල්පය රාගේද සාවාම මාසයකෙන්ද බිනන්දතියගන තජා මන ්‍යන ා සංකල්පිතරාගේෙ රහතන් වහස පත් තියෙනවාක ත මනුවවිං්ඥාන ධාතුව ඇතුලේ තමයි සංකල්පිතරාගේ උපදීට ඕව. සජ්්‍යා මනුවින්යන ධාතුව කියන එක රහතන් වහන්සේටත් තියෙන චට්ටා ඇතනය කියන එක රහතන් වහසටත් පව තිලපේ. හ නැන් කොහම ධරම නද්‍යදැන ගන්න විපා වශය අව්‍යාකුදෝ ක්‍රියාත්ම කැෙන චක්‍රියයක් තියෙනවා රහතන් වහන්සේටත් එහි චට්ටා ඇතනය පවතින එව විස්තර කරන්න ඉස්සරහට කුසලා කුසල අව්‍යාකොත ධර්ම විග්‍රහ කරද්දි. එව ඉදිරි ධර්ම තැන් තියෙනනි මහා විසාර් කැඹරු ධර්මයක් මේ වී ග්‍රහාවවෙන්නේ අක්තිෂය ගැඹරුයි කොහෙෙන් පටන් අර අරංගෙන කොහොම දේශනා කරන්ද කියල හිතා ගන්න බැරි ධර්මයක් මම ඇත්තනම් පටලුවගෙන මීන්න ඔබ වහන්සේටතුනිවල පූර්ණේ වේවාස්වාමන් වහන්සේ පෙරවා සල්නයි ඊල දැම්ප්‍රධාන මාතු කාරණය ඔෝ ක්මක වහසමර කලීමට පොඩ්ඩක් නැල්ක මහත්මිය ඒ විග්‍රහ කරගනාාව කලා ඔබහස් දැන්ර ඒ චිත්ත මනවා සහධයන් පන්ද්‍රං ඒ විග්‍රහයේදී පපුදක් ජනමාන සක්‍රියත්මක හැටි සහ හැමතිස්ෙම ලැන් අරහතන් වහන්සේගේ ස්වභාවයත් එතන දීමක ඒ ක්‍රියාවලීම වෙනවා නමුත් අන්නේ එක අපිවතයක ස්ටප්ස් කියලාහ එකකයි අවස්ථාවන උන්හන්සේ හිත ොට ක්‍රියාතු ග න්න ක කියලලා. එෙක්ම ොඩක්තන කුොත්ඒ එක පි ො ලික ද ගේ ඔය චිත්ත යන් චිත්තා මනෝ මානසං හදයම් පණඩරම් මනෝ මනා තන මනනින්දියයා වි ජා ියයන කන්ු තජ්‍යා මනු න් ද හතු කියන පිවෝරට ක ට ක්‍රියාපිකවට හතන් හසක තො ද ්‍රාමක ඒෙන ක්න වෙනස තියන්නන්නේ එහෙනම් මෙන්න මේ චිත්ත සිට මනු දක්වා ගොඩ නැගල එතනින් එහැ පැත්තට මනස ක්‍රියාත්මක වෙනගොඩ මොලේ සහදව තහරහා මනෝ සංකාර වචී සංකාර කාය සංකාර කියන මේ සංකාරතු වුණ හරහා ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේ සංකාර තුළ රාග දේශමුහෝ පැවතිී ්‍රාගදේශමහ පැවතීම නිසාමකද වෙන්නේ චිත්තකෙන් අවස්ථාද අ අපිට උදාහනැකසින් රූපියයක් දැක් කියමු චිත්තකන අවස්ථාජි රූපියයක් දැක්ක මනෝ දැන් ගැන හිත කන්න ගත්ත මනු මානසං දිගෙන් දිකට මේ ගැන හිතන්න ගත්තා හිතන විතර එතාම හිතනව විතරයි සම්බන්ධය මෝලික චින්තනේ ප්‍රාථමික චින්තනය පෘතක් ජනය කියනමම් මේ කියය පෘතක් ජනක චින්තනය දි තුමක පෘතක් ජනයක් ස හතන්හස කෙනෙක් දෙන්නෙක්ම ඉන්නවා පාරද්දර් උත්තනින් යනවා කෑම්ගිසි ස්ත්‍රයක් හෝ පුරුසය කියල හිතමක නැම් මේ රූපයේ දැක්වා මේ රහතන් වහසේ ප්‍රතක් ජනයන් අපි හිතමක දෙන්නම පුරුෂයෝ කියලලා රාතන්හහාස කෙනෙක් සහ පෘතක් න, පුරුසෝ දෙනෙක් එතනින් යනවා සුරප ස්ත්‍රියයක් කියල හිතමක. ැම ස්ට්‍රිය දක් ලොක සම්මතිදැ සුරපියන්ග ලක්ෂ සහිත ස්ටියයක් යැන දැම ෂට්‍රිය දැක්කම් ප්‍රතර්ග්‍යානය ප්‍රාර්ග්‍යන මට ප්‍රර්ග්‍යන පුද්ලක මනස මොක්දවෙන්න ද අර ක්‍රියාවල ඇතුළ මොකක්දවෙවින්න දැන් න්න චිත කියන මට වනකොට මොද වන්න මනෝ ූලිකොහෝ කොහි හිටි කියල බලන්න නතීත බවාවන්ග අනවාරේ ප්‍රාර්ග්‍යන පුදගලෙක්න්නම් ඉතින් අනිවාරයෙන් රාගදේ මහ සිතල්ලක තමයි පරත් හිටී අප හිතමකෝ එ වෙන කොට හෝ දාාරම්මෙන් අපිහිතමකයි වෙන කොට හ පෙර අතීත බවංග වශයෙන් අතීතිකත් අරමුණ කාවාරමුණක් මයි කියලා කාවා අරමුණක් මයි මෙිනිහි කරමින් හිටිය. කාවාර්මුණක් මෙනිෙහි කරමින් ඉන්නකට තමයි මං එකැ චිත්තවටලින් මනෝ තියෙනවා කියලා. මෙනිහි කරමින් ඉන්නකට තමයි යන් චිත්තන් කියලාන්න පටන් ගත්තේ. සමකද ඇහෙෙන් රූපය දැක් චක්කුච පිච රූපේච උපාජ්ද චක්කවවින්න්න. හන දැන් රූපයත් දැක්කා දැන් ඒනිසා හට ගන්නවා ඊීට අදාළ මිනිහි කිරීම එක තැම චිත්තමානු දැම්මකදවෙන්නේ මේඒ තැෑම චිත්ත වටයම පැදිි කරන්න වෙන දවසකකාද මටඒ එකක විස්තරන්න රමාරු මේ ක්‍රියාවලීමම චත්ත මාන මානස සහධය පඩරක්කිනක චිත්ත ීටයක් ඇතුල සිද්ධවිනි විදිහ ඊලක දවසක පහැදිලි කරන්න අද විස්තර කරන්න ගෝත ගැමරු වැඩීමක ද තෝරගෙන තියෙන දහම් කකාරණනාටි ස්තර කරන්න්නත් මාට බන්ධන්න කායෙ කොච්චර ප්‍රමාණවත් වීද කියල හරියා මාරුයි එතකොට මකද කිව්ව එකත්යකෙන් අමතකුණා මේ ගොඩ මතක් කරන්න ආන්නන්න හරි එසේදී මමත කුණ එකෙන් දැන් ගැබුරු වැඩ ේ මේ න ගැබුරු ගැබු එතකොට මත්ම හ ගන්න බැරිරු ගැත න පස ඇත්තටම සංකීරණයි ඉහින් දැන් මේ පෘතජන පුද්ගලය අරකාන්තාව දැක් දැන්ගේ ගැන හිතන්නටන්ගත්ත දැවු රගෙන් යියුත්තම නි චිත්ත න නස සදන් හිත පටග දැන් තර නවති දැන්වොුොට පේන පුදගල පුදගල මේ ක්‍රියාව ව නි කෝො මහෝගේ රගේ බලවත්තන් එතන හැතටක්ග දයන් පන්න්න රංගෙන ඉති ඉක්න මේ වැඩ වෙන දැක පුදගලයගේ පුද්ගලට සාපේක්ෂයි චිත්ත මනෝ මානුසං හදයම් පන්ඩ රංගුුණ හදෝත පන්න ලැබ දැ දැඟ වන්න හදවත අර ගල්ලිඉන්න කරන්න දැන් අනන්ගය විදින ආකාසින්දල හදවත් දෙක එකට එකතුෙන්ඩ එතොරට දැම්මකදතිවෙන්නේ දැන් ත මේ හැ පැත්තට හදයම් පන්දරා දැන් අර රූපය ගැන විතක්ව විචාර හටගත්තම් මනසේඒ ගැන අදහ සටගත්තා මෙනි ඉකිරීම් හටගත කල්පනා දැන් හටගත්තා දැන්වවා ක්‍රියාත්ම දැඟ කියන්න ඕන් දැන්ටවාගෙන ඉට බෑ කටවගෙන ප දැන්මෙන වචි වි්‍යපත රප ැදිින්රුව ඉට පස්ස හතා කරන්න තුන් අතවන් ුවන ක්‍රියාත්මකින් දුවන ප්‍රතිචර දක්වන්න ඕන ඔන්න මචිවිින්්‍යත්තුරූපයි කාවිං්ජපතුරපයි දෙකම හැදිනෝ දැඟර මනෝ මානසං අදයම් පා්ඩරම් මනෝ මනහිතනන් දැන් ඒ ගැනම හිතමින් දැඟවුණු මාන ඉන්ද්‍රිය මුල්ල වනාා ඇහහින්තිය කණින්තිය කොහෙගාවත් තරමුණ මනසතය මුල්ලවෙන්නේ ප්‍රධානය වන්නය වසාන් ඊට පස්සේ මනස ප්‍රධානය වුණා මනසින් දැම් මෙහෙ වන්න ගත්තේ ක්‍රියාවලිය එනිසාම දැන් ැ දැනුව ාව ඇතු වුණ දනුවත් භාවයන් සමහ ඇතුන ස්කන්ධයක් ගොඩ නැගුණ ්‍යන ටගත විං්‍යානස්කකාන්දය අටගත දැන් එනිසාම හටගත්ත එහිමිහි කිරීමක් දිගින්දිකට දැන් මොනවගේ මිනිහි කිරීමක්ද රාග මිනිිහි කිරීමක් දැන් මේ පෘතත්්‍යන පුද්ගලයා අර ස්ත්‍රිය ගැන ලක්ෂණ අනු ලක්ෂණ අනුව මිනිහි කරනවා ඇහැ මෙහෙමයි කනම් ිහෙමයි නාසේ මිහෙමයි දියුව මෙහෙමයි ශීරයේ ිහෙමයි ගමන බිමන මෙහෙමයි. විිය මෙහමයි මෙතරින් ගිය විදිිය මෙහෙමයි මන්තිහා බලපු විදිිය මෙහෙමයි යන අදිවසේ මේ මේ අනුලක්ෂණ ප්‍රධාන ලක්ෂ අනුලක්ෂණ මේ ඔක්කොම දකිමින් හැම ලක්ෂණයක් ගැන මෙහි කරමින් දැම් මේ ප්‍රතක් ජනයා මේ ස්ත්‍රිය ගැන දෙගෙන් දෙකට දෙගෙන් දෙකට මෙිෙහි කරනෝ රාගෙන් අන්න තජ්‍යා මානවී ජනධාතුව රාගෙන් සකස් වුණා ඔන්න ප්‍රතක් ජන පෞද්ධලයාගේ චින්තාවත් ැන් රහතන් වහන්සේ දැවත අප තවත් ොක තේරුන් නාය පුද්ගලෙකුත් වීම ැන හතන් සේක හසේක දෙනන්නෙක් වන්න්නගේම ක තේරුම් ගන්න හොඳ උදහන දෙක්ව කියමු සේක සසක සේක කියන්නේ ශික්ෂණය ලබන කෙනෙත්තාම එ ගැන මගෝ අඩන්න අපිට සෝවාම්පු සකදාගමි කෙනෙක් කොතනඉන්නේ. අනිත් ඔත්තමය රහතන් වහස හාසේක උත්තමේ උන්හස හත්වෙලා දැන් උහස කරන යන්නේ තැම තිුම් දෙනාගම චින්තනය මිස්ත්‍රය සම්න්. හටරනි කොඹි කියෙලයි බලනී දැන්ර පපුෘතාජ්‍යනක චින්ත රවිදි හටගත්තා ඔහුට මේ රූපයේ දැවීමේ මහාස්වාඩයක් ඇතිවුණ දැන්ව සින්දුුවකුත් කියන පටන් ගත්තා එතනිදකෙන ඔබ දැකුමෙන් මානත ලැබූේ ඇති ඉහළම සතුටයි මේ ලොවයි කියලා අර ඒතිනිග ගෑල්ලමට සිින්දුුවක්කිව සසිදුදුවෙන් කියැන පැනම් විශල්ලක් හැූහෙම දහු ප්‍රකාශනයයක් නිෙකුත්ර ලිවරයි දැ ආරිශ්‍රාවකයාටත් ඔය ස්ටිය වේන ඔහ කර්මස්ථානය ක අඩමින් හිටිය අන් එතනත් මනෝමූලිකයි ඉරූප දකිනකොට හො හි කෙබදු මානසිකත්යක් ඇතුළෙද ඔහෝඉට අසුබේවාඩමින් ආර්සාාවකයකින් බාණහා ලැවිල්ල ඉම මේවාකායන් උද්දම් පාදතාලා දෝ කේසමත්තක තචපියන් තම් පූරන් නානප්‍රකා අසුචිනෝ පච්චවක්කද කියල මිනිකරකර හිටිය අරුශරාවකයක් හිසේසේට පාදාන්තය දැක් සමකින් වැසු නාව් නානොප්‍රකාර අසුචියය සැදුනවූ මේකූුණුකයිද සුව නිම් බලව මහනකෝ බද්ධ වචනය මිනිකරමි හිට මෙහම ඉන්නකොට මෙන්න මෙහිෙම ඉන්නකොට තම අර රූපේ දකිින් හාම්බුණේ දැම්මකක්ද වෙන්නේ දැන් දිගටම දිගටම ඒ කමස්ථානම් හිතයනව ඉස්තරහට දැන් රූපේ දැක්කා රූපේ දැක්කා රාගෙන්න්න විස්පාර්සන විරාගෙන් විරාග චිත්තයකින් පීතරැකි චිත්තයකින් දැ ස් පර්සුුණේ දැන් නිසාමකද වනේ එතනින් හැපැතර මනෝ මානසං වසින් හටගත්තෙත් ඊට අදාල නෙක්කාම්ම විතර්ක. මකද තිරින් හැතර දැන් හදයම් පා්ඩා මනව මනාතරනගේ ගැනමදැ හිතන්න පටන් ගන්න. ඒකනම කතා කරන්න පටන්ගන්නවාොදේ හිතන්න පටන්ගන්න ඒ සම්බඳ කතා කනනවාද මේ බලන්න්න සමකින් වැසනාව නාන ප්‍රකාර අසුචෙන් සැදනව් මේ කුණු කයක් නේද පිහමම දරගෙනන්නේ කොචචර පිටින් පේන් හැර තලගුණත් ලස්සනත් තිබුණනත් අලාංකාරය ඇතිබුණත් ඇතුලාන්ට එක වාසුචජයක් නේද එක අසුභයක් නේද යන ජ වස මෙ ද ඒ සම්බන්න්නේ. චා සවිතක්ක සවිචාර මතුවෙලදේ. ඒ සම්බදධය කත්තා කරන ඒ සම්බන්ධ ප්‍රතිාර්දක්ව ඉතාදාල වචිවි යපතුරූපකාවි ජතුරු පැත්තන් ඒය කක්ස්සෙන්වා. ඒ විදියටයාට ප්‍රදර්ශනාව කන ඔබට මතකති නාග සමාල මහරහතාන් වහන්සගේ කතාව. පාරි වඩිනකොට උන්වහන්සේ පින්ඩ පාති දකිින් හම්බොන ස්ප්‍රියක් නටනො විශාල පුරුසිය ටිකත් මේක බලාගෙන රැසවින්ද උන්න්නහසේ මේ නැටුම දි හා බලාගෙන විදර්ශනවල රහත්තුව. එකම ආරම්මණය දෙගොල්ල දෙවිදිකට ගත්තේ ඉතින් එනිසා මේ ආරිසාාවකයාට මේ රූපය අසුපකර්මස්ථානයක් බවට පත්වෙලා ඔහුට ඒ අනුසාරය අසුභානු පස්සනා වැඩනා දැන් දිගින්දිකට මහුට තජජාමානුවී නල්ධාතුව අසුභානු ප්‍රසනාවයි දැන් හෝ අසුභාණු පස්සනංයුක්තව වාසය කරනවා අරස්ත්‍රය නිමිතක් වුණා ඒ අසුභානු පස්සනාව මතු කර ගන්නඩි ඒ ඒ අසුභානු පසනා පවතින්නෙත් තජාමන වි්ඥාන හතුවේ එහින්නාම යෝනිසෝ මනසිකාර ඔන්න ආර්ශාවකයගේ චින්තනය තජ්‍යා මානුවිඤඥාන දහතුූ තික්ම දැ රහත අන්වහන්සේකි චින්තන රහතන් වහන්සට ත්ො ස්ත්‍රෝ විදිරම දකින්න හම්බුවෙන් උන්හසේ කීනා ජාති උසිත බ්‍ර්මචරයන් කතන් කරණයන්නා පරං ඉතාහත්ත්‍ය අති පජානාති කළි ුත්තක් නැත ප්‍රහ්මචරය වැස අවසන් උන්හන්සට මස්ත්‍රියයේ නිමිත්තක් නොවී. අනිමිත්ත සමාධීවැඩල අනිමිත්ව විමෝක්ෂයට පත්තලින්න මහරහතන් වහන්සේට අර ස්ත්‍රයෙන් නිමිත්තක් නොවේ මිහි කරන්ඩ එනිසාත් චිත්ත කියන මට්ටමට එනවා. මනෝ මාන සං කියයන මට්ටමට එන්න පුළුවන්ගේ කියැනෙ මේ කෙබාදු ස්ත්‍රියයක්ද ද කොහේ සිටින්යක් ද කියල මිහි කරන්න පුළුවන්.ය අනුසාරයෙන් රහතන් වහන්සේත් මිනිහි කරන පුළා මේ අහවල් ඉස්ත්‍රියයි, අවල් ග්‍රාමි අහවල් ගෙදරීන්න අහවල් ස්ත්‍රියයි මේ එච්චරක්. ඒමටම හඳුරා ගැනීමත්සාහ මෙනි කිරීමත් තියෙෙන පුළුව නැත් අඟි තිංර ප අනුන්ද හමුදුරුවන් මේ සාරිපොත්තයන් වහන්සේට විශාකා සිටුදේ හඳු හමූන් හම කෝබ දඳුර ගන්න එත්තම් ගැන ඒමට මෙනි කිරීමද අපිීතමකෝ ඒ ස්ත්‍රී හදිසිවත් මෙහම කෙනෙක් කිය ඔොන්ද සද්ධාවන්ත මාර්ග පල්ලා භිණක් කියල් විශාකා මහසිටු උපාසිකා වගේ එහෙම නොත් එහෙම න්න මහරතාන් හසක චිින්තාවත් ඊට එහ පොඩ්ඩක් එහට යන්න පුලුව. ඒ සම්පාද්ී කතා කරන්න පුළුව විශාකා සිතුතුමිය කොය දොපතුම යන්න මේ වෙලා අහන්න පුලුවන් කතා කරන්න පුළුවන් එම නෑකනේ මොඩක මිටමි නිසුන්ගේ ද රහතන් වහන්සේ වනා කියලා උහ සි අන්න කියන කියෙන එකම නම් කතා කරන්න . රාගදේශ මහවසන් කියන්නේ එක රාදේ මහස නිසුත් එක හිතවත් මුද ති. එමනැති වෙන්නේ ඒ නිසා රහන් වහසට එෙම තියනවා නිසා උන්වහසේ දන්න කියන කෙනෙන අරයන් සමට නැගනිය නම් අපි ස්තේ තමන් වහසගේ නැගනය කියල අර උදාහරණයක් වර අනුරදුමහරහන්හ දධනට වැඩිය හම ගේෙදර අටු කවති කියලා බලුවම තමන්ගේ නංගි රෝහිණනි කෝ රෝහිනි නැනී කියලලා පොයල බලඇ කුස්ට රෝගයක් හෙදල උඩින්මකව ලඟට කියල බලන්ඩත්ය තමන්ගේ නංගයන්නවා මේ පාරි නංග හහින්තතිය ාහන් වන්සේගේ දුර උන්න්නාසි ිින්තා තුනින් හැ පැතරටක කොම ද රහත් නංගි සම්පාතියහෙම රාගයක් ඇතිවෙන්නේත් න්නේ දැන් රාග කොහොමතවස එන්ත් චිත්ත මනෝ මානුස ආමි මගේ නැගෙනයයි ඇ ගමනක් ්‍යනර දවෝස්තෙන් විග්‍රහ කරක් මෙිහිකර මෙහි වුුණ දැන් ඉතරින් හැ පැතර හදයම්පන්දර දැන් ඕන කතා කරන්න පට ගන්න කොහෙ දෙයන්නේ මොකද වෙන්නේ විස්තරතහන්න හොළුවන් අන ඒතරින් හැ පැතර ීරපසය කියනවා මෙම මවට බිහිට්ටික් ගේෙන්ඩ ය ඒ සම්බද විං ායයක් ඇතිවන ැන් දැනගත්ත අමට ිහිෙත්්දියෙන් යනමි අම්ම ලෙඩ වනා කියලජනකට. ඒ සම්බඳ තවත් ඔඕනම් විස්තරත් බෝධැනකත්තා මේ සම්බාධ ස්කාන් දෙයක් වසෙන් දැනුවත් භාවයක් ඇති වෙනවා ඒ සම්බඳධමිහි කරන්න ගාම තව ගැම්පුර දනකල් හම්බුව වනවා අමල ඩෙච්ච එක විනිියු කරපුකිීපු දේල් ඒවර කැකිරීම ගොක්දේව ඒසාට කනතින් හැපතට සජ්‍යාමානු යන්න දහතු ඊටසේ උන්නහසිත් මෙිහි කරන්න පුළුවන් මෞවතුමියගැ නැදණිය ගැන ඇති දෙෙන වින දුක්ිට තත්වේ ගැන ඒ දනාවයකෙන් නිදහස් කරන්න ඕනආකාරය ගැන ඒ අයටත් පිහිටක් වෙන්න ඕන කියනෙ ගැන සුදුසු වෙලා අබල දිද්‍යනට ගිහි ලබ ධර්මය දේශනා කරන්න ඕන කියන කාරනාව මෙන්න හතන් හසේ ිහිකරටික. තමන් අපිතම තමන් හසකෙන නංගි වෙන්න පුළුවන් නැත්තම් බිරිඳ වෙන්න පුුවන් පර බිරිඳ වෙන්නත් පුළුවන්. නංගි වෙන්නත් පුළුවන් පෙර පෙම්මති වෙන්නත් පුළුවන්. අසල් ලෙසි කාන්තාවක් වෙන්නත් පුළුවන්. ඥාතිවරියයක් වෙන්නත් පුළුවන්. එහි ජීවිතය හොඳම ඉහිළියක් වෙන්නත් පුළුවන්. කවරෙක් නමු ප්‍රතිචාරයකයි එ මගේ නංගි මේ මගේ පෙම්මතිය මේ මගේ බිරිඳ කියලා හෙමකන්නේ. උන්වහන්සේ දකින්නේ මෙච්චරයි. දන්න කියන කෙනෙක් නම්. දැම් මේ සසරදුකෙන් නිදහස් කරන්න ඕන කියන තැනේදගෙන අන්න ක්‍රියාත්මකොවෙලා කතා පැල්ලා අවවාදයක් දෙන්න පුළුවන් අම්මටයි. ඒ නැගනයටටයි ධර්මය හන් කල මක්හරහිම අවවාදයක් දෙන්න පුළුව ඒ මට්ටමින් උන්වහන්සේ ඒ චින්තා පවත්තනෝ මෙනිහික නරන් ඊට පස මෙිහි කරන්තියනෙ ඔවුන්ගේ සුබ සිද්ධ ගැන විතරයි උන්හන්සට අනබන් තුන්දනාගේම චිත්ත මනෝ මානුසං හදයම් පණ්ඩරංග යනදි වසෙන් ඒ චක්‍රය ඒ ක්‍රියාවලී විදිහයට සිද්ධ වන ප්‍රථර්ජනයගේ ඒ ක්‍රියාවලිහෙම සිද්ධ වෙලා ඔහු රාග මනව හිං්ඥානයක් ඇති පුද්ගල බවට පත් වෙලා රාග මෙනිෙහි කිරීම තජ්්‍යාමානු ඉන් යනධාතුූ රාගසාගතයි. ආර්සාාවකයා මඟ වඩන ආර්ශ්‍රාවකයාටත් ඒ රූපයම නිමිත්තක්ක වුණා කර්මස්ථානයක් වනා ඊට වස්සේ ඒ කර්මස්ථානකන මිහි කරලා ඒන් අසුභානු පස්සනාව මතු කර ගත්තා. ඒ තජ්්‍යාමානු ඉන් යන ධහතු අසුභානු පස්සනාව අසුභානු පස්සනාවයි. බ්‍රහතන් වහන්සේ ඒ ස්ත්‍රිය දැක්ක. දන්න කියන කෙනෙ කතා භාකර විස්ත රැහවා පත්තලින් අසර තත්වය ගැන අනුකම්පවක් ඇති වුණ ඒ සම්බන්ධයෙන් පිහිට වෙන්න ඕන කියලා කරුණාවක් ඇතිවුණා ඒ සම්බන්ධ උන්න්නහන් සිට තජ්්‍යා මනුවන් යනඳද අතුහටකගත්තා ඒ උන්හන්සේගේ කරුණාවයි. මේ විදිහ ඇත පුද්ගලි උතිදේනාගේ චින්තනය සාකස්වෙනවා ඒ යංචිත්තාම් මනෝ මාන සංහදයන් පටනම් මනෝ මනා තන නින්ද්‍රියයක්. න මනාතන නන්ද්‍රය විඥාන ඥා කන්තතු ත්‍යා මන ්‍යාන් ධාත කිය අවස්ථාවදක්වා පෘතාා්‍යානයගේත් ගමන් කර ආර්සාාවකයකිෙත් දමන් කර මගෝඩන මගෝඩ ලාවසං චරහතන් වහන්සකිත් දමන් කර ඒන ගොට වැටහෙෙන් ඇති එනගේ ක්‍රියාවලිය නෙවේ වෙනස තියෙන්නේ ඒ ක්‍රියාවලේ ඇතුළේ ගමන් කරන චිත්තවල පවතින පරිශුද්ධත්්‍රය වෙනසතින් එනම් පෘත්‍යානයගේ චිත්ත කියන තැනදලම කිිත්තවට කලින්මංකවාන මනු මෝලිකවයි. මනු මූලික වෙන්න ඒ මනු ඤ්ඥානයත් කලුටු සාගතයි දැංගු බොහො යන්නුනල් ප්‍රභාසර ජිතයක තියෙනෙ කොහෙද කියලා පෙන්ව තුන්ඩි එකතු වෙලා. මූලාරම්භේ තියෙන මනොවවි්ඥානය කෙනටු සාගතයි. ඒ කටු සාගත පාට්ටානය පෙන්න්නනවා අදෝපට අද අද පාට්ඨාන පෙන්නනවා කොමද නාම ඉස්පර්ශයලා එතන රූප හටගන්නේ ගැඹුරු කතාවක් විද්‍යාවක් පෙන්නනවාද ආය ුබ්බ බලන් ඕන ප්‍රභාසර චිතෙක හොත් තියන්නේ කෙළද. මනෝමූලිකවෙන්නේ ඒ මනෝමූලික වෙන්න කොට තමයි ඒ චිත්තය හටගන්නේ ඒ හටගන්න චිත්තය තුළ තමයි නැවත මනුසිකාරයක් හටගන්න. එතකොට එහනගේ මනෝමූලික න්න කිෙලුට සසාගතව වනන් එතනින් ඉහැපැත්තර ිත් හට ගදි තායි සාගතයි කියලා කියන්නත් තොන්නෑ මොකද මේක සම්ප්‍රයවප්ත ධර්ම. සම්පය උත්ත කාණංච දම්මන් පටිකු උපාජී ඇනද වසෙන් තමයි පොට්ටානය විග්‍රහවන්. එතකොට චිත්ත මනෝ සම්ප්‍රයක්්ත ධර්ම මනෝ චිත්ත චිත්ත මනෝ කියල යන්නන්නේ විහෙම චක්‍රේ. එතකොට ඔ කියන්න කොයි වෙලා ද චිත්තය ප්‍රභාසරලා තියෙනනකය අප්‍රස්තුතු පුද්ගලයග මනසි පෘතක් ජනය මඟ වඩන පුද්ගලයේ වන කොවිලාත ප්‍රාසර ිතයී. මේ කක්කණ්ඩව යන ක්‍රියාවලයක් මනෝ චිත්ත චිත්ත මනෝකී කිහොම යනු. මේකේ වැඩිවාරය ඇත්තින මනෝමෝූලි චක්‍ර මනෝමූලික චක්‍ර තුනක් ඇතුළේ චිත්ත මූලි චක්‍රය එකක් යනු. මේ හතරි බලගැන්නීමෙන් තමයි චිත් අක්ෂණයක් හැදන්නේ එබඳ ි චිත්ත අක්ෂන ල එකකතුකට තමයි. චිත්ත වීටියයක් යන්නේ එබඳ චිත්ත වීතින් එකතුකට තමයි වි්ඥානිස්කන්දයකය. එතකොටි හේනම් මෙන්න මේ විදිහයට පුද්ගලයගෙන් පුද්ගලයට මෙන්න චිත්්ටවල පවතින චිත්ත මනෝවල පවතින මේ රාගදේශ මොහෝ ස්භාවය නිසා ඒ ක්‍රියාවලේ තජ්්‍යා මනුව න්ජන ධාතු හැමතිස්සම එක සභාවන් ගන්න රාග සභාවයක් ගන්න දේශවභාවයන් ගන්න මහෝ සවභාවයන් ගන්නවා. රහතන් වහන්සේ තජ්‍යා මනුව ඉංජයන දහතුව රාග දේශ මොහ කියන සවභාව තුනමක්කුම ක්‍රියාස්භාවයක් විතරයි තියන එක ැන න්වහන්සේට චින්තනය ක්‍රියාවක් විතරයි. ඒකත් හුදෙක්ම ලෝකයක පැවැත්ම දිසා විතරයි. මොකද සාමාන්‍ය ප්‍රතර්ජනයගේ හා ආරිසාාවකයගේ පවවා ඒ මනුවින්්‍යන දහතුව ඇතුළි හැමතිස්ම අභි සංකත සකක් සෙන්. මේ අභිසංකරන ක්‍රියාවල සිද්ධුවෙනෙන් හැමතිස්සේ මේ මනුවීන්යන දධහතු ඇතුළේ. රාතන් වහන්සේගේ මනුවින්ඥන දහතුව ඇතුළේ සිෙද්ධුවෙන් අභිසංකරණ ක්‍රියාවලයක් නැති නිසා. හුදෙක්ම මෙහි ක්‍රියාත්මක වෙන්න ක්‍රියාවලයක් විතරයි, ක්‍රියාසිත් විතරයි එතන ක්‍රියාත්මක වෙන්නේ මොකද. ැවත අිංකතයක් නැත්තං චින්තනය ඇතුළි පවතින්ඩ බොභි සංකාර එහනම් එතන පවතිණ හුදෙක්ම ක්‍රියාවක් විතරයි එන රහතන් වහසක චින්තනය කියන්නේ කුද්ධෙක්ම ක්‍රියාවක් විතරයි ඒකතයි වෙනස අනු රුද්ධම හතා ඒතං උත්තරේ ප්‍රමාණුවද උත්තරේ මදිනං ඔබතුමාට අරස් ප්‍රශ්න හන්ඩමගේ පහැදිලි හමුඳනක අපසල මූල කොසල මුූල සහභයකත කියන පරික් සෞද් චක්‍ර තමයි චිත්ත මලික්‍රාත්ම කල මන ූලික ඇතම පබස්ර චිත්තේ කියෙන පබස්සර සීතක් විදියට සේක පුද්ගල ති හාමුදුරනේ ප්‍රවාාසර චිත ඇතිය පුළුවන් දැන්ව චිත්ත්‍රෑාවල ඇල ොම වෑහම්න සේක පුද්ලක් අර ඒ මටමට පවසර ඇ කලාමද්‍රීලියවගේ මොතුවන මට්ටවෙන් පභරයි වනාට ප්‍රභාර ප්‍රභාවය කිය නිර්ේෂත්වය හසා සාපේක්ෂ ධර්මයන් නෙවෙයි අපේ කීමට අපිට කියන්න පුළුවන් ඒ මට්ටංගට ප්‍රභාසරයි කියල කිවට එක සුදුසු එක්තුමක් නෙවේ එකතාවයි එදාට තම ආලොක උදපාතිී කියය ඒ ලක්ෂමී මහත්ම අවස්ථාව ගන්න ගරන සමස න්නයිම වඩා ප්‍රශ්න ටුත්තරන ලැබන ොඩක් කියල ට ඇකට ලැ්න ති මට තංචි දෙයක් නික වැරදි දන්නත් නෑ මඟහහාගන විදිිය රැවාමන් වහස චිත්ත මනව මානසං කියන තැන පහුවෙලා. හදයක් විච්චගාමගමන්වාහස තජා මනවිල ලාතු දක්වාම යනවා සමිාස එහෙමම කියන්න බෑ පවර ගොඩක් තියෙන්නේෙ ඇයි හදියම් පන්්ඩරම් කියන්නතැන්ටනකං වෙල අතරුණු අදයම් පන්ඩරම් මනෝ මනා එතනම් මනන්ටකයන් විඤ්ඥානන් විඤ්ඥානක් කන්දෝ ඊටත් එහ පැට ගහම තයි තජ්‍යා මනු යන ධාහතු කියක් එක මුලදික්කිව අපේ ජීවිත ඕල තරම් දේවල් තියෙනවා අදයම් පන්රන් දක්වා ගිහිල්ලත් නතර වෙච්චේවා තජ්‍යා මානු වි්ඥා ධහතු දක්වා ගිහිල නැතු උදේදල ෑවෙනකන් තමන්ගේ ජීත තින අදකින් මිහි කරල බැලුවොත් ඔබට උදේන්දල රෑවෙනක සිද්වෙච් හැමදේ මිහි කරගන්නඩ බෑ හැමදේ මතගෙන සුවිශසිී සිදුවම් කීපයක් විතරය මතක ඇයිඒ. අන්නර ඔය චිත්ත ක්‍රියාවල්ලී තජ්‍යා මනුන දතු දක්වාය නැතු හිට මෙහැයි නිරුද්ධවෙච් විඤ්ඥාන තියයනු. නිසා එඒව තජා මනුව යාාධතුව දක් වැඩු නැත්නාං එතනින් හැ පැතරේ ගැන මෙිෙහි කිරීමක් නෑ. නිසා ජීවිතේ බොහෝදේවල් අපිට මතකනය දැ මීට අවුරු දහයකට ඉසල්ල සිද්ධවෙච්චදේ මට අවරු දායකට ස ලබේ ජීවිත සිද්ි සුවිශේ සිදීමක් මොකද කියලා හගොත්ේ ඔට මක තියෙනවා. මංහානු මීටඉ සෙල්ල මීටවරු දහයකට ස්සෙල්ල ඔබ ඇන්ඳගෙන හිට ප ඇන්ඳුුව මොකක්ද කියලා. හරියට මීට ඉසල්ල මේ දැම් මේ දෙදස් විසිත වනේ අටවැනි මාසය මේ දොලොසෙන්දනනේ දොලොසෙන්ද මංගාන දවාස් විසිි දෙක අටවිනි මාස දොලස්සෙන්න්දාාදග හිතුම ඇද මොකක්දගේ මතකයිදන හැබැයි එදා මොකක් හරි වෙන සිදුව ීමක් වෙලා තිබුණනං ඒක මතකයි හනම් අපි සමහර්දේවල් ගැන හිතන්නෙම නෑ සමහර්දය වගෙන චුට්ට දුරට හිතලතාරනවා සමාර්දයවලට සාමානදුරකට ගෙල්ල හිතලාතාරනවා සමහර්දේවල් මයි මෙිහි කිරීම දක්කාම වැඩිල යන්න ඉති නිසා හදයම් පණ්ඩනම් දක්වා ගිය පමණින්ම තජ්ජා මනුවන් යන දහතු දක්වා යනවා කියලා කියන්න බෑමකද පීවර කීපයක් තියෙන්න්නේ එනිසයි මොකද තජ තජ්ජා මනුවයින් අධාතුවට කලින් තකී ඇත් තියෙනවාවද පීවර කීපයක් එහෙනගේ අතරතුර ඕනම තැනැති අතරන්න පොළ එ සස් එතිකට මේ අර දම්ම කියන මනද ධම්ම කියන එක මේ තජ්ජා මනවිඤ්ඥාන ධාතුව එක්කදතින් ඒකද නෑනෑ තජ්ජා මනුවවිඥධාතුව කියන වෙන එක දැ විඤ්ඥාන ධාතු හතත් තියෙනවා චක්ුව විඥාන දාතුව සෝත වි ඥාන දහතුව ගණ විඤඥාන දහතුව ජිවා වි්ඥාන දහතුව ක යිවි ඥාන ධතුව මනො ්‍යන්නන්ධාතු තජ්ජා මනව විඥාධාතුව තජ්ජා මනුවිඤ්ඥා ධාතුව කියන්නේ ා මනුවි යන ධහතුර නෙේ මනුවිඥ්‍යන ධාතු කියන්න උබතුමෝ එහෝ ප්‍රශ්නේ ධම්මංච පටිච්ච ධම්මංචිච්ච මනංච පඩිච ධම්මච උපජති මනවිංඥාන මනංච පටිච ධම්මේච උපජති නුවිංාන අන්නේ මනුවිඤ්ඥාණ කියන්නේ එක ඉදිසාට ගත තජා මනවිං්ඥ ධාතු කියන්නේ තව එක මෙතන විඤ්ඥාන ධාතු දෙකක්ති ඒසා මනෝ මනංච පටිච ධම්මේච උපජතිී මනොවිං්ඥානන් කියනට තමයි අර විඤ්ඥානක් කන්ඩන් කියන තැන්ටෙනකන්තිය ඔක්කොම ටික අයිතියෙන් එ පැදිල මනංචපටික්චි ම්ේච උපජතිය මනොවිං්ඥාණන් කියන්න තැන්ටෙනකන් තමයි චිත්ත ඉඳලා විඤ්ඥානක් කන්දෝ කියන තැන්ටෙනක සියලා යිතු එතනින් එහා පැත්තර තම තජජා මන විං්ඥා ධාතු හට එක වෙන විඤ්ඥාණ ධාතුවා පැැදිී මේ තුැ अवि්‍යපච්ච සංකාර अवि්‍ය පටගන්නේ තජමන වින් ාතු රුණ अवि්‍යපච්ච සංක ප සම්පාද ක්‍රියාවලිය බද ඔන්න වරද ති අන්න දැක්ද ඒන තැ පිතු ක්‍රියාවල හම ැයිර ගල්පගන්න ස දැක්කන මගේකක අමත කරන්නෙ පා මුල ඉන්න එතා පහ මනෝගිය එතන මනෝගෙන් පටන්ගර චිත දන්නේ මානෝගෙන් පටන්ගරන් චිත්ත වෙලා චිත දීඳලා පහ මනවේෙනවාච සම්ප්‍රයක්තව සම්්‍රයුක්ව චිත්ත මානුව එකටම දිලා තින්නේ කටම ඇදි තින් වෙන වෙනවේ දන්න කටම දෙෙනවා ත්ත් එක්කම සම්ප්‍රයුක්තම සම්ප්‍රයුක්ත ධර්මයක් වසීම මනෝෝපදනො මේ දෙක වෙනම නිවෙවෙෙන් එකටයිවෙන්නේ එක එක චිත්තක්ෂණයක් ඇතුළේ චිත්ත මනෝ දෙකමති එනිසා අවිද්‍යාපච්චාය සංකාරා කියලා යන්නේ අප මනෝ වින්න්නල දාාතන්දරන ඔබතුමිය කියන එක හරි මොකක්ද මෙහ මාර්තය අභි සංකට වෙන්න පට ගන්න ඉතිනදය තමයි හැබැයි ඒ වෙනකුණු ඇවිල්ලද න වි්‍යාපච්චය සංකාර කියලම තමයි තෙරුණනේ එනිසා මූලි සංකාරයේදි තේරු ගැනක චටක්‍ර යනම ගැම්ුරු තැනක් හොඳ ප්‍රශ්යකතු යහන්නේ යම්බුරු තැනක් විද්ා කරන්නවොතැ නකතෑ පතිිච සම්වපාදය ඔබට පේනවා සංකාර වැඩන තැන් දෙකක් තියෙන කොතන අවිද්‍ය පංචයා සංකාර සංකරච්ච න අතක හෙද හරිනම් කියන්නවා අවි්‍යා පාච්චා සංකාරා කියන්තැන එක ඊලගේක සංකාර ප වි්ාල පච්චා නාම රූප උපා දන පච්චා බහව කියනතැන ඊට තත්ත කතම කර්ම බව් කම බවු පු බි සංකාරපු ජාි සංකාර අනින් ජි සංකාරයෙන් උචති කම බවු එතැන ගළඟට සංකාර්තිය එන ඔහුතු මෙහන ප්‍රශ්නය එන්න මෙහෙෙන හුවනං හරි තජජා මනොවන් යන දහතුවී සිටනේද තන්නාරෙන් චක්‍රී පවත යන්නේ අභි සංකතවෙන්නේ කියෙහිුවනං හරි එතැන්ටනකංගෙන්නේ අවිජා පජ්්‍යා සංකාරා කියන තැනන් දල චක්‍ර ස්රටයන්නේ අද්ා මනුවන්ල ධත්තුවෙන් එහ පැතරදගෙනයන්නේ හැමතිශම තන්නාසාම්ප්‍රයුක්තව තන්නාවෙන් තම එතනින් එහහා පැත්තර දගෙනයන් එනිසා එතන්ඩෙඩ කන්තියන චක්‍රය පාරිුද්දෑැකි කියරහමතයි එතෙන්ඩ කන්තියන චක්‍රියය පිරිසුදුයි කියල හිතන් දෙපා එතෙන්ඩෙන කනුත් පිරි සිදුවයි. එතනින් එහ පැතරත් අප පිරිසිදුවයි සූතක් ගයකිකාුණ ආරිසාාවකෙක්ුණනන් මගවල් ලිවරනැත්තන් අඩිත්තහෙම තමයි අඩුවැඩි වසේ මොකක්ද ක්ලේෂවටටේ එතනේ දේ තොර එතඉන්නේද. ලේෂවට්ටේ පට. ලේෂවටටේගේ ව පරිසාවපාරි තැන් දෙහකතියනොන ලේෂවටටේ කලේෂවටටේ තින අවි්්‍යා කියෙන් තැනත්තියන් අවි්‍යාපච්චා සංකාර්ක කියය තැන්තියන ලේෂවටේ කම්මවටේ. අවිදාාව කිය ැතියන ක්ලේෂවට්ටේ. සංකාර්කයෙන් තැන්ති නො කම්ම වට්ටය. ඊරඟට විංාන නාමුමරූප සලායතන්න පස්ස වේදනා දක්වාා තියන විපාක වට්ටේ. ඉරස ආපහෝ තන්නාගියෙන් තැන්තියනො කලේස වට්ටේ න්න උපාධන කිය තැන්තියනො කලේස වට්ටේ. දෙෙස බව කියන තැනතිනවා බහු කම්ම වට්ටේ ඉළකට ජාති ජරාමරන සෝපද දක්ො දමන සුපායසක කියින් තැන්ට ැන්තියන බව විපාක වට්ටේ පටිසාම්පාති තපරි වට දෙකක්වන් ඒතික පැහැදිී වුණා ක්කොටම උත්තරහම්ම අබකය තවත් බලාපුොරොත්තු චිත්ත විග්‍රයනාගතයේ බලාපපුොස්තුවන්න රිඒඉන්න නොක ොබල ගඩක් සතුටෙන්න්න පුළුවන් දවසක් වෙන මොකද සුවිසි පට්ඨානය දක්කා විග්‍රහ කරනවා වැටහේදන වැට හහිදකල මම දන්නන්නේ නොවැට හෙන්ෙනවානම් ඕනකට ප්‍රශ්නහන්නක් පුළුවන්මගේ වහසේලා විච්චටික ොඳටම ප්‍රමාණවත් එක මුතුතය වවහන්සේට දීග්‍රයිවේවා මේ තව මේ විග්‍රයන් කරන්න වහන්ේ ද.